බහින්නවනද නෑනේ. අද මොකෝ පාලිමේන්තුර පුහුණු ගන්න නෑ. මන් නම් පුහුණු කරන්න ආවේ කට්ටිය. නෑ වැඩමලුව යනවා. ඒක හොඳයි. ඉතින් අනවක මන්ත්‍රීරු ගන්නවක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ වැඩමලුව යනවා. අර විපක්ෂ නායකතුමාගේ පුටු ඉඳගත්ත කෙනාගෙන මොකද ආරංචි දෙනවද මන්ත්‍රීතුමා? මම හිතන්නේ අද එතුමා මට ආරංචි වුණු විදිහට මේ ඒගෙන සමාව අයදගෙන සිටිනවා ඉල්ලලා තියෙනවා. ඉතින් මම තමයි පොඩි පොඩි ඉතින් නේද ඩාන්ඩි ඉඳුන් එනවා. ඉතින් ඔය කමන්නේ නැහැ. ඉතින් එතුමා ප්‍රසිද්ධ වුණානේ. ඉතින් සුවගේ අවශ්‍යතාව ඉෂ්ට වුණා මම හිතන්නේ. ඒක තමයි ඕනෙලා තිබෙන්නේ නැත්තේ. ඒ වගේ ජාතිකලිස්තුව කොම්පිටින් නේද? ජාතිකලිස්තුව ඉදිරි සතිය ඇතුළත සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි. මෙතන මොකද අපිට සීමිත ජාතිකලිස්තුව මන්ත්‍රී දූර ප්‍රමාණයක් තමයි හම්බුනේ. එතනදී ජාතිකලිස්තුව 29ක් හිටියා. 29න් 4ක් තෝරන එක ලේසි නෑ. ඒ වගේම පෙරදුණු මන්ත්‍රීවරු කීප දෙනෙක් පිළිබඳවත් අවධානය යොමු කරලා තියෙනවා. මොකද මේ පාර්ලිමේන්තුවට අත්‍යවශ්‍ය පුද්ගලයෝ පෙරදුණා කියලා නැහැ. අවශ්‍ය නම් ගන්න ඕන. ඒ ස්ථාවරය අපි ඉන්නවා. ඒක ආණ්ඩුවත් එක කරා. දිස්ත්‍රික්ක දෙකක පෙරදුණා ගත්තා. ඒක වරදක් දකින්නේ නැහැ. ඉතින් වඩා හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඕන. ඒකෙදි ජාතික ලයිස්ට් වඩා හොඳ එක්කෙනෙක් අපේ මහලකම්තුමාපත් කරලා දිනවා. ඉතින් ඊතුරු හතර දෙනාත් වඩා පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පාර්ලිමේන්තු කාර්යභාරයට වඩා හොඳ හතර දෙනෙක් තෝරා ගැනීම තමයි වැදගත්. ඒක ඉතා හොඳින් ගැටලුවක් අවම කරගෙන කරන්න බලාපොරොත්තු වෙනවා.